පාස්කු ප්‍රහාරය සිද්ධවෙලා අදට අවුරුදු හතරාක්. අපි ඒ ගැන කතා කරන්නේ නෑ මොකද මීට කලිලොත් අපේ චැනැල් එකේ වීඩියෝ දෙකම අපි පාස්කු ප්‍රහාරය ගැන කතා කරලා තියෙනවා ඒගේ සැකකාරයෝ ගැන කතා කරලා තියනවා අපි ගබපු කාරණයි ඔස්සේ පරීක්ෂණ කරගෙන ගන්නන් මේ පාස්කු ප්‍රහාරයේ තියන දේශපාලන කොමන්ත්‍රණය හඳුම ගන්න පුළුවන් නමුත් එහෙම කරන බවක් පේන්න නෑ. එන් තවදුරට අපේ ගැන කතා කරන්න නෑ. ඒඒ දිසාාව මග නිදන්නේ කතාගරෙ අපි විතරයි. ඒක කාදිනල් උනාාසටවත් ඔ කාටවත්. වොමනාවකුත් නෑ එහෙම ඇත්තටව. මේ පාසු ප්‍රහාරයේ සම්බන්ධයෙන් කෑ ගහනායි සියරු දෙනා උගුරට හොරා බේත් කන බවක් තමයි අපිට පේන්නේ. හැමෝගෙම කිල්ලෝටවල ටික ටික හරි. තිෙනනො මේ පාසකු ප්‍රහරය සම්බන්ධය. එයිදා එතනින් එහාට වෙනත් දේශපාන කතාටිකක් තමයි ඇදපි කතා කරන්නේ න. අදඒන්නේ දෙදස් විසිතුනේ අපේල් විසියෙක් වනිද ගම්පහ දිස්්‍රික්කයේ පාසලක අවුරුදු ස්වයක් තිබුණා මේ අවුරදු උස්සවේ ලෑස්සි කරලා තිබනේ පාසනේ දරුවන්ට අවුරුදු සිරිත්විරිත් චාරිත්‍ර කියන්නේ මොනවාද කියන එක හඳුරුනා දෙන ගමන් අවුරුදු ජනකීඩා මොනවද කියලා දරුවන්ට හඳු ල දෙන්න. මෙකේ පාසලේ ගුරුවරයක් චිත්‍ර ගුරුවරය ඔහු මේ අවුරුදු සිරිත්පිරිත් ගැන අවුරුදු චාරිත්‍ර ගැන දරුවන්ට කියනකොට ඔහු ඒ කියන්න කියලා දරුව ආරාධනා කරපු හාම ඒ එකක්වත් කතා නොකර උදේශපාලනයක් කතා කරනවා. පාසල් දරුවෝ ඉස්සරහා. අදාළනති දේශපාලනයක් කතා කරනවා. ඒ එක තැනක්කින් තමයි මගේ කතාව අද පටන්ගන්න හේතුවේ. ඕකේ නො මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මේ අවුරුද්දේ. දෙදා ශසිතුනේ අවුරද්දේ සිංහලසා දෙමනලුත් අවුරුදදි ඉස්්්‍ර කරන්න බැරවුණ ඒකට හේතුව අපේල් දාහත්වෙනි පාසැල් පටන් ගත්ත නිසා. අප පේල් දා හත පාසැල් පටන් ගත්තේ ඕ කියනවි ට මේ ගුරුවරු වැඩවර්ජන කරනවා ස්ත්‍රයික් කරනවා. ඒ හින්දා පඩිවැඩියෙන් ඉල්ලනෝ මේ ගුරුවරුටික මට්ටු කරන්නට තමයි අධ්‍යාපන මාත්‍යන්සේ තහ වර්තමාන ආණ්ඩුව අප්‍රේල් දාහත්වෙන්දා පාසැල් පටන්ගත්ත කියලා ඕ කියය නවා. දැන් එතනිම මේරටේ අනාගත පරපුරවෙච්ච, මේ පාසැල් දරුදරියන්ට මේ ගුරුවරයා කියල දෙන්න මොනවද කියන ප්‍රස්සේ ඕන කෙනකුට හිතෙනවා. මේ අපේ දාහත කඩිනමින්, ස්කෝල පටන්ගත්තේ ගුරුවරු මට්ටු කරන්නලු. නමුත් මේරටේ සමස්ස සාමාන්‍ය ජනතාව දන්නවා අවුරුදු දෙකක් තිස්සේ මෙරට අධ්‍යාපනය කඩාකපා වෙලා තියෙන්නේ. ඒ අධ්‍යාපනය ක්‍රියාවලිය අතරමඟ නතර වෙලා තියෙන්නේ. ඒකට කොරන වගේ වවසනයක් බලපෑවා හටේ ඊට පස්සයාව ආර්ථික අර්ු දේ බලපෑවා වගේම ගුරුවරු කියන මෙන මේ වගේ මේමං කතාගන්න ගුරුවරය වගේ අසික්කිත ගුරුවරු නිසා, දරුවන්ගේ අධ්‍යාපනේ තවකඩා කපලුනාම්. එතකොට මේ ගුරුවරු අවුරුදු දෙකක් ගෙදරයිඉදරත් සම්පූර්ණ වැටුක් ගත්තා අය ඒ අ එහේෙනවා මේ සිංහලසා හින්දුවරු අලුත් අවුරුද්දේ නිමාඩුකාලය සතිීකට විතරක් සීම කරලා කලින් පටන්ගත්යන වැඩවර් දෙනකරපු ස්ත්‍රයික් කරපු ගුරුවරුන් මට්ු කරන්නලු. එක මරු කියවීම. හැබැයි දෙම උපයොවිදියට මේරටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමෝපිය යොයිවිදර මේ ටේ මිනිස්සු බොහොම බලාපොරුතුතියාගනෙන්වා මේ පාසැල් අධ්‍යාපනය ක්‍රියාසී ලිවේ කියලා. හැබැයි ඒ වගක් පේනනෑ. මෙගේ ඔලොමොට්ට ගුරුවරු, මෙගේ තක්කඩි ගුරුවරු මේගේ දේශපාලන අන්දේශපානෙක් අන්ද විශ්ච ගරුවරු නිසා මේරටේ අධ්‍යාපනයට දෙියන්ගම පිහිටයි. ඊළඟට මේ මේ පොඩිපොඩි කතා ගොඩක් කියාගෙන යන්නේ මේ මුළු කතාව තේරුම් ගන්න පුරුවන් වෙන්න. එළඟට අධ්‍යාපනයේ අධ්‍යවස සේවාවක් හරි කරලා ප්‍රශ්සපත්‍ර බලවනවා එහෙම නැතිවුනොත්. ප්‍රශ්සපත්‍ර බලන්ද බලන්න නැතුව ඉන්න එක මගාරින ගුරෝරු සහ විශ්වවිද්‍යාල ආචාර මහාචාරවරුන්ගේ දනුවන් දෙෙන වගේලා නිල්ලි ක්‍රම සිංහ කියයන. ක්‍රමසගේ ජනතිපතිවරයා අධ්‍යාපන අධ්‍යවාසේ වාවක් කරනක් වූ හම ෆස්බුක් එක ඉන්න හරක් පැට ටික කිනෝ යකු මෙත්‍ර කාලෙකු අධ්‍යාපනය අධ්‍යවසසේ වාවක් තමයිල්ලෝ. ඒගේ තවකට දක් කියනවා අවුරදුු හැත්තගාන කටපානයෙ කර බුබලට බැරුුණන්ද අධ්‍යාපනය අධ්‍යවසසේ වාවක් කර ගන්න. තවකට දක් කියනවා උම්ඹල දැනක නීටේ නැතිවුණට අධ්‍යාපන අධ්‍යවසේ බවක් තමයිලු. දැම් මේ ෆස්බුක් එකේ මහ පකීරදිග හිතනවා එහෙම. ද අඩුතරම මුන්ට තේරුණේ නෑ රනිල්වි ක්‍රමසිඟ මේ අධ්‍යාපනය අධ්‍යවස බවට පත් කරනවා කියන. එකේ මූලික හරයවත්. ඕකන්නේ හදිසිනීතිය යටතේ අධ්‍යාපනය අධ්‍යවසසය බවක් කරනවා. මේ රට අධ්‍යාපනය සෞඛ්‍ය අධ්‍යවසය වත් තවයි. හැබැයි මේ හදිසිනීතිය යට අධ්‍යස බවට පත් කරනවා කිවවාම එන්න වෙනර්ථයක් මේ ඔළුව නැති. වොහු පැටවුන්ට මේක තේරෙන්නේ නෑ. එ ෆෙස්බුක් එක මහ පකරල වගේ පෝස්ට් හදලදානවා අධ්‍යාපනය සම්බන්ධය හැබයි ඒ අයි තමයි මේරට අධ්‍යාපනය ගැන කතා කරන්නේ. හනිින් වික්‍රමසිංහ කියනවා අධ්‍යාපන අධ්‍යවශසය වක්වා කරලා මේ උසස් පෙල පිළිතුරු පත්‍ර බලනයක නතර කරලා තියනයක. මහචාරයවරු ගුරුවරු උසස් පෙල පිළිතුරුපත්‍ර බලන එක නතර කරලා තියන එක අත්‍යාවසසේ වක් බවර පත් කරලා හරි අධ්‍යාපනය ක්‍රියාත්ම කරනවා කියලා. එතකොට මේරටේ සමස්ත ජනතාව ඔල්වරසන් දෙෙනවා හනිල් වික්‍රම් සිංහට ඒ වැඩේ හරි කියලා. ඒක නියම අහිිය. එක කරන්න ඕන කියලා. අපිත් කියනවා කරන්න ඕන. එකට හේතුව කාඩුවත් අයිතියක් නෑ මේ දරුවන්ගේ බෙල්ලමිරි කලා තමන්ගේ ෘතිය අයිතිව සින්දිනාහ. අනිත්කාරණාව මයි එක ෘත්තිය අයිතිවාසිකන් දිනා ගැනීමක් නෙවෙයි මේ දේශපාලන කුමන්ත්‍රණයක්. එතකොට මේ ඊයේ දවසේ ප්‍රෝෘතිසාකච්ඡාව හද එක් හා දෙේක් කියනෝ මෙන්න මෙහෙම කතාවක්. අපි මතකතියාගන්න ඕන කාරණය තමයි පාලකයෝ සාර්ථකන රටේ උද්ෝෂණ පෙළපාලි ෘති අරගල පෙළ ගැන්නන්නේ නෑ ෘත්තියාල කර වැඩවෙනවා කියන්නේ පාලකය සාර්ථකයි කියන එක සිවිල් සමාජයේ වැඩිපුර මේවට විරෝධය දක්වනවා කියන්නේ පාලක සාර්ථකයි කියෙ. මනුස්සයා කියන්නේ රටක පාලකයෝ එමනඳ ආණ්ඩු වල අවුලක්කාවහම තමයි මේ වගේ කැරලියද. මේ වගේ වැඩිවර්ජනයන්නේ උද්ගෝෂණයන්නේ පාලකව අවුල්ලු නහම ආණ්ඩුව අවුල්ලු නහම. හැබයි අපි දන්න දේශපාලන මේ වෘතිය සමිති ක්‍රියාමාර්ග එ එක දේශපාල පක්ස මා පාරට පයින් බහින්නේ පාලකෝ හොඳ රට පාලනය කරනවාන. බලයේ ගණ්ඩ බලාගෙන ඉන්න වෘතිය සමිතිකාරයෝ. එහමනත් නම් බලය ගණ්ඩ බලාගෙන ඉන්න දේශපාන පක්ස ආණ්ඩුවට විරුද්ධෝ විපක්සේ ඉන්න දේශපාන පක්ස හැමදාමත් කැරලි ගහන්නේ ආණ්ඩුව හොඳ වැඩ කරනවා නම්. ඒක තමයි ඇත්තල් මොකද ආණ්ඩුවෝ හොඳ වැඩ කරොත් ආණ්ඩුව හරිපාරි යනවනම් තමන්ගේ දේශපාන සටම්පාට දිය වෙලායනවා. එතුොට තමන්ට දේශපාන සට පාට අහිමි වෙනවා. ඒකට බයයි. එන්ද ආණ්ඩුවය කකුලෙන් ඇදලා ඒත් තමන්ගේ දේශපාන සටම්පාටටක තමන්ට සින කරගත්තෙ නැත් නම් තමන්ගේ දේශපාලනි ඉවරවෙන බව මේ විපක්ෂයේ දේශපාලන පක්ස සහ ඔවුන්ට කඩේ යන ෘර්තිය සමිති නායකටික දන්නවා. එන්දා මේ ආණ්ඩුවක් හරියට හරිපාරය යනුවද කියලා, හරියට හරිපාරි යනවද කියලා, හරියට මවබෝධ කරගන්න පුළුවන් ෘත්තිය සමිති සහ විපක්ෂයේ දේශපාන පක්ස ඕනෑවට වඩා, ාර බැහලා දගලනවනන් තමයි. හැබැයි මේ කියන දේශපාන පක්ෂ වලින් පරිබාහිරව මේන වෘතිය සමති වලින් පරිබාහිරව යම් ජනකොටසක්. ඉගන සමස්ත ජනකොටසක් පාර්ග බහිනවනන් අන්න ආණ්ඩුවයවුලක්තිය නොකකිලා තේරුම් ගණඩක් පුරුවන්. පෞද්ගිය කාලේ අරගලය එහෙම. අරගලයේ ඔය ද දෙශපාන නායක රරි ඔය ෘත්තිය සමති හර ය කවරුත් තියෙනෑ ස්වාධීනව ගිය. නිතනි මනිස්සුන් හිතිර මන්ගේ පීඩනයේ දරාග්ඩ බැරුව තමයි අරගලේ හැදෙන්නේ. ඒ අරගලයේ පහුකාලී නොව එක දෙේශපාල පක්ෂ හයිජක්කරමවා ඇත්ත. හැබැයි අරගලේ මුල් ඇරඹුව මේ පීඩනය දරාගණඩ බැරුව ආ්ුවට එරෙහිව ගොඩන ගිච්චේ කකාේ. තො මේදකොහොඳට තේරුම්ගඩ පුලුව දැ මහින්දරජ පක්ෂ හටපාලනය කරන්න කාලවල්ලද මේ තරමටෘතිය සමිති කෑගහෑ දැන් රජේ වද්‍ය නිර්ධාරීන්ගේ සංගමය ගත්තාම ඒ මහින්දරාජ පක්ෂත් එක්කඉන්නේ. ඉකොල කෑගහන්නේ එමන වෙනත් තෙල්කෙන් පෙට්‍රෝලියම් එකගේ වෘත්තිී සමති වරායවෘත්තිී සමති ඒ අය කෑගහන්නේ. ඇයිඒඉ කෑගහන් නැතුව ඉන්නේ අරමණසේ රට හොඳට කරන හිද නෙමයි. ඒ රට අවුල් කරන හිද. හැබැයි රැණල් ික් ක්‍රම සිහ දෙදස්පාල දස්ථාන රට පාලනය කරන්න කාලෙදත්. අපට මතකායි දෙදස් දෙක දෙදදාස්සතර කාලදිත්. වර ෘති ස බහොමයක් බෞතරයක් ෘතතිය සමති මහපාටක බෑලලා රනිල් වික්්‍රම සිංහගේ දේශපාල ගමන නතර කරන්න උත්හ කරනවා. ඒ මොකද ඒවෙන්නේ අර විරුද්ධ දේශපාන පක්, විරදධ මතයධරණ දශපාලන පක්ෂ මන්ගේ බලය වෙනුවෙන් මහපාට බහිනෝ. ඒ රනි ි ක්‍රම සිංහ රටපානය කන එක නරක හිද නෙවෙයි. හොඳට රටපාලනය කරොත් තමන්ගේ දේශපාල ගමන නතර වෙන හින්ද. හැබැයි අවුල්කා අවුල ජනන් අව පාලකයක් අවුල් සහගතව මනිසුන්ගේ ප්‍රශ්ස වැඩිවෙන විදිහට කටපාලනය කරවනම් විපක්සේ ඉන්න දේශපාලන කණ්ඩා යම් සාදේශපාන පක්ෂ කැමතියකට. ඇයි එහෙම යම් පාලකේාවුලටින් අවුලෙන් අවුලට න පත් කරන්නේ විපක්ෂයට බලේනයක ඉස්තිරයි. එක නියතයි. එහින්දා ඉහම තමයි සාමාන්‍යෙන් හැටක දේශපාලය හැසිරෙන්න්නේ. ඊගෑවට දැකපුතේ තමයි දැන් මේ. ෘතිය සමති නායකෝ ටික හනිල් විික්ට්‍රමසිහ කිව්හම අධ්‍යාපනයේ අධ්‍යාවස සේවාවක් බවට පත් කරලා. හරි මේ ප්‍රශසපත්ව බල තැන්ට ගෙනවා කිවූ හම මෙන්න ඒ මේ ෘර්තිය සමිති කාරයව ටික කියනවා. අපි අධ්‍යාපනයේ අපි අධ්‍යාපනයේ මේ අපි කරන මගුල් ටික අධ්‍යාවශ සේවා කරන්න කලින් බැඳදුම් කර හොරු ටිකල්ල ල ඉන්ඩල. දැ බැඳුම්ර හොරුල්ලඩ කියරක් මේ චෝදනා කරන්නම අපි දන්නවා. හිදරජ පක් කා ලත් බඳුම් කර පස්ස තිබුණා නමුත් මේ කතා කරන්නේ රනිල්ල ඉක්‍රම සිංහ සම්බන්ධිමේ ජනප්‍රිය බැඳුම් කර ගැටලුව. ඔය කතාකරපු වංචාව ගැන කියන බැඳුම් කර ගැටළුව. අපි හානුව අපි මීට කලුත් කතා කර තියෙන අස්සා ගන්නාවක හැමතිස්ම මේ බැඳුම්කර හොරු අල්ලන්න කියනවා. බැඳුම්කර වංචාවක් ගැන කියනවා. මේ රට්ටේ කෞ්ද මේක හරියට පැදිලුව කිව්වේ. මොකද බැඳම් කරින් සිද්ධවෙච වංචාව. මේ කියන රනි ලිට්‍රම සිංහගේ පාලනකාය ඇතුළේ බැඳුම් කරවින් සිද්ධ්ච වංචාවම කක්ද. කොච්චරක්දාලාභේ. මේකරට පහැදිලෝ කියන්නුවන. බැඳුම්ර හ ැඳුම් කර හොර කියලා කිව්වට වැඩක් නෑ. මේරටට ඒක දැන් ඔලුවට දාන්න මේට මනිසුක ඔලුවට දාණ්ඩ දාන්න උත්සාහ කරට දැම් මිනිුස තේරුම් ගනිමින් ඉන්නවා. එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ. ඇයි මේ කාටවත් බැඳුම් කර වචාවක් ගැන. කිව්වට ඒ නීත්‍යානුකූලෝ කතා කරන්නට හේතු සාධක නෑ. අර අනුරකුමාර් දිසානායක ෆයිල්තුන් සීපන සයකරගෙන මා්‍ය සදර්ශනයක් ධානදවසෙවත් ඔ බැඳුම්කරේ සම්බන්ධින් ෆයිල්ලකේ ආර්ගෙනාව නෑ. ඕනෑම ජ.වි.පි කාරයක්ගෙන් ආල බැලුවත් මොකක්ද මේ බැඳුම් කර වංචාව කියලා කිව්වොත් ඕන කෙනෙ කට උත්තර නැතුව යනයක තවයි සිද්ධ වෙන්නේ. මාර්ධ්‍ය ේදීන්ගගේර ත්‍රනිල්ික්‍රම සිහ දවසක් හනවා. බැඳුම්ර වංචාව කියන මොකක්දි කර ගොල්ලොට කියන්නකු. එතොටේ ගොල්ලන්ට උත්තරයකුත් නෑ. හැබැයි ලංකාව ප්‍රධාන පෙළේ මාධ්‍ය හැම එකක්ම කළේ බැඳුම් කර වංචාව කියමටමයි ප්‍රවෘති කියයන පටන්ගත්තේ. බැඳුම් කර වංචාව කියල ප්‍රවෘති කියයන පටන්ගන්නවා. බැයි වංචා මොකක් දැහවොත් කවරුත් දන්නෑ. දවසත් මාත්‍ය එක්ක ූපහනියේ කරටරට සරහරාාව ජනතාවවිති පරමුණේ නෝජිතයගෙනත්ම මැවා මොක්දේ බැඳුම් කර වංචාව එක අලාබේකන වංචා වෙච්ච විදිහ කිය කිය කට උත්තර නෑ. එකුල් එීමට උත්තර දෙන්නේ. දැන්වයි කතා කරන ඕනෑම දේශපානය කතා කරන ඕන් නෑම පකීර් කෙනෙ එකෙන් අපි හනවා බැඳුම් කරවංචාව ය කිය රනිල් ි ක්‍රම සිහ කාලය වෙච්ච බඳුම් කරවංචාව කියන මොකක්ද. එක අලාබේම කොහොමද. ඒ වංචාව සිත්ත වනේ කොහොමද කියලා පැහැදි කරන්න කියලා. ඊගාවට මේක හපුහාම තව සමහර අය කියනවා එතන හොරගමක් කොංචාවක් ුුණේ නැත්නම් අරුන්මහහින්ද්‍රන හැගිලා ඉන්න. ඇක ඉතා වැදගත් ප්‍රශසයන්. එකට උත්තරේ තමයි අර්ුන් මහෙන්ද්‍රෙන් හැගිලා ඉන්නේ වංචාවේ චූතිතයෙක් බව්ට සමස්ස රටක් එකතු වෙලා අරුන්මහෙද්‍රට චෝදනාවක් කෙල්ල කරලා තියෙනවා. එක අධිකරණය තියෙන නඩු කටයුත්තා. ඇත්තරම අරුන්මහින්ද්‍රෙන් හැංගිලානං ඉන්න අපි යෙමු පකල්පනය කොළොත්. අරුන්මහන්ද්‍ර ආවතුන් මේ වංචාව සහ චෝදනාව හරිද වැරදිද කියන කාරණාව හොයන්න කලින් ඔවව හිමාන්බන්ධනා ගාරගත කරනවා. එතු රජුර්මහෙන්ටට සෑන කාලයක් හිිමාන්කත වෙලා ඉන්ට සිද්ධ වෙනවා. ඒ නිසාවෙඩ ඇති රජුර්මහෙන්ට ැගිලා ඉන්නේ. මේ යුක්තිය සාධාර්මත්්‍යය අධිකරණයක් එසර ඔප්පු නතුරු. ඒම ඉන්න වෙන්ඩ ඇති ක අපි උපකල්පනය කනු. මේකට හේතුව, මම ඒකට උදාහරණයක් ගන්නේ දොස්සර සාෆි දැන් කාන්තාව වූ වඳකරා කියපු සාෆීට චෝදනාවක් ඇල්ල වුණා. සාෆි මාසකරනාවක් රිමාණ එක හිීතියන්. හැබැයි අන්තිමට සාෆී නිදහස් වෙනවා. කවුරුත් සාෆී නිර්තෝශී වනා කියලා අර සාෆී හිරගෙදර ගතකරපු දුක්කිත ජීවිතය වෙනුවෙන් සාෆිට වන්දයක් හම්බ වෙන්න නෑ එක් තමයි මෙරටේ නීතිය. එතවට අරුජුන් මහෙන්ද්‍ර ඇවිල්ලා අධිකරණට බාරවහොත්. බොහෝ වෙලාවට අරුුන් මහෙද්‍රනව රිමාන් බන්ධනාගාරගත කරනවා. මේ අධිකණ ගටයුතු ඉවර වෙලා අපි අත්තර්ක කරන විදිහයට අපි විශ්වාසකන විදිහයට මේක අපරාධ මේ වරදක් සිද්ධ වෙලා නෑ මෙැතැන. ඒ නිසා අරුන් මහෙන්්‍ර අධිණ නිදෝස්කොට නිහස් කොත් හැයි අ අදදුන්මහන්ද්‍රෙන් මාස කරනක් ්‍රරිමණන් බඳනා ගාර්ගතවෙලා ඉන්න කාරණාව සම්බන්ධය ඕට ලැබෙන වන්දියමොකක්ද. ඕට සිද්වෙවල සාධාරණයමොකක්ද. ඒ පදන මේ දලා අර්දුන් මහෙන්දෙන් අධිකනේ මගැරලායි න්නො වෙන්න ඇති. අපි හෙමපකල්පනයක් කරනවා. මෙරට සිද්වෙලා තිය ේවල්දියපලළුව මේ හිතෙනවා. ඒ අදුුම්මහහින්ද්‍රෙන් හැංගිලාඉන්න කියන කෑල්ලම අරගෙන ඒක මත බැඳුම් කර වංචාවක් වුණ කියලා කාටුවත් කියන්න බෑ. එම කියන්න යිතියක් නෑ බැඳුම් කර වංචාවක් වුණනානගේ වංචාව මොකක්ද කියන එක කට්්‍යය කියන්න ඕනේ මේ මේ අපි වැට සහනත ඔන්න කමට්දාර කියන්න පුළුවන් මෙන්න වංචා වංචා වනේ මෙන්න මෙම ඒක අලාබේ මෙච්චරයි. එම කියන්න පුළුවන් වන්නනෑ එමතු බැඳුම් කර වංචාව කීකය කියට වැඩක් නෑ. ඉදා අර ෘතිය සමිති නායකින්ට අපි කියන්නන්නේ බලා බැඳුම් කර වංචාවක් ගැන කියලා මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකපල් කරන තැනට සසස් පෙළ පිතුරු පත්‍රර නොබලන තැනට එනවනම් උඹල මේ රටටේ පෞකාරයෝ විදිහයට හිටවා පස්ගහන දවසක් මේ රටේ ජනතාව තීරණය කරයි උඹල තමයි මේ රට ඉන්න නියම පෞකාරයෝ උඹලට හිටුවා පස්ගහන්න ඕන කියන දවසකට එන බව වැඩි ඇතක නෙවේ මොකද මේ දරුවන්ගේ පිළිතුරුපත්‍ර බලන එක එක දවසකින් ප්‍රමාද වෙනවනම් එක දවසකින් ප්‍රමාද වෙනවන ලක්සාහතර ස්පහක් වවෙච්ච පාසැල් දරුවන්ගේ අනාගතය එක දවසකින් කඩාකපපල්ලනවා කටුගාලදාන. තොර මේරටේ දරුවෝ දැ උදාහනයටගත්හ පිළිතුර පත්‍ර බලන එක දින පනහකට වැඩිකාල ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒක ඇන ලක්ෂ හතරිස්පහක් වෙච්ච දර දරුවන්ගේ දින පණහක් තමන් මේරටට වැඩ කරන්න තියන කාලේ දින පණහක් නැති කරලා. කියන මිනිස් දින විදියට ගත්තොත් ලක්ෂ හතරිස් පහේව පණහක්. මේගොල්ලො මේ වෘතිය ක්‍රියාමාර්ගය මත නැති කරලා. තොර මේ මිනිස් දිනයක වටිනාකම. ෘපියල් ලෙක්දදාස් පන්සියක් විතර කියලා නිකමට ගණන් හැදුවොත්. මේ බෘපියල් බිලියන ගණනක. අලාභයක් මේ රටට මේ අයයි කරලා දයනවා. එදා නිකං ඉන්නකම ගනන් හදර බලන්න වෘතිය ක්‍රියාමාර්ගයට කාලයේ දින පණහක් නං මේ රටේ දරුවෝ ලක්ෂ හතරිස් පහක් ඉගෙනගන්නවා නම් මේ සියලු දරුවන්ගේ. අනාය අනාගතයේ රටට වැඩ කරන්න තියන. දිනවලින් ක් හරි පහව පණහක් නැත් නාස්ිකරල තියනවා. ලක්සෂ හතරිස් පහයව පණහක් නාසි කරලා තියෙනවා. මිස් තොරේ මිනිස් තින ගණන රුපියල් එක්දාස් පන්සිීෙන් වැඩි කරලා බැලුවොත් බිලියන කීයක් මේට අහිමි කරලා තියෙන ද කියලා බලන්න පුළුවන් මේ අධ්‍යාපනයේ සම්බන්ධින් අරන්තියන ෘත්තිය ක්‍රියාමාර්ගයෙන් විතරක් එක තමයි ඇත්ත. එකතමයි ගනන් අදල තේරුම් ණ්ඩෝන. එද මේරටේ සාමාන්‍ය මිනිස්සු කුපිත කරන තැනට ඔය වෘතිය ක්‍රයාමාර්ගාවොත් ඔය ෘත්තිය සමිති නායකව ටිකත්. අර මහින්ද රාජපක්සලා එමනත්න රාජපක්ෂ පරම්පරාව අත්මිඳපු දැඩිතීරණවලින් මෙපිට නම් ඔය ෘත්තිී සමිති නායගින්දත් ගැලවීමක් නෑ. TV කෝපියක්ක අයිස්ක්‍රීම්.